පසන් හා ලතෝනි චතාරික කාලේ එහෙම නැත්නම් කොරොස්ම කාලේ අපිට අහන්නට ලැබෙන වචන දෙකක් පසන් කියලා කියන්නේ සරලවම ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය මරණය සහ උන්වහන්සේව ගල්ලෙනෙහි තැන්පත් කිරීම පිළිබඳව ගායනා කිරීම ලතෝනි කියලා කියන්නේ දේව අම්මගේ දුක දේව අම්මගේ වේදනාව පිළිබඳව ගායනා කිරීම පසන් හා ලතෝනි විකාශනය ගැන කතා කරද්දී පසන් හා ලතෝනි ආරම්භ වුණේ කවදද කොතනින්ද එහෙම නැත්නම් කවර කාලවකවානුවකද කියලා නිශ්චිතවම අපිට කියන්නට බැහැ. ඒ වුණත් ලංකාවට පෘතුගීසින්ගේ පැමිණීමත් එක්ක විදේශීය මිෂනාරිවරු ලංකාවට පැමිණිලා කතෝලික ආගම ලංකාව තුල ව්‍යාප්ත කරා. ඒත් එක්කම ඒ මිෂනාරිවරු ගවලෙන් සෑදීම, කැරොල් ගීත ගායනය, පසන් ගායනය, පාස්කු දර්ශනය පැවැත්වීම වගේ භක්ති අභ්‍යාස සිදු කරනවා අපිට දැක ගන්නට ලැබෙනවා. පෘතුගීසි වචනයක් වන පයික්ෂාම් කියන වචනෙන් තමයි මේ පසන් කියන පදය සිංහලයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පෘතුගීසි සමයේදී පවා පසම් ශ්‍රී ලංකාව තුල තිබුණු බව අපිට දැක ගන්නට පුළුවන්. දේශීය සහ විදේශීය බොහෝ පියතුමල්ලා පිරිසක් එහි විකාශනයට මහ විශාල දායකත්වයක් ලබා දෙනවා. පසන් හා ලතෝනි වල අන්තර්ගතය පිළිබඳව අපි විමසලා බලද්දී අපි දකිනවා ජේසුස් වහන්සේ ජෙරුසලමට පැමිණීම, උන්වහන්සේ මල් උයනේදී කරපු යාඥාව, ඒ වගේම උන්වහන්සේට තීන්දුව ලබා දීම, ඒ වගේම උන්වහන්සේ කුරුසයේ රැඟෙන ඒ කපාල කදුමුදුනට ගමන් කිරීම, ඒ වගේම උන්වහන්සේගේ කුරුසයේ මරණය, කුරුසෙන් වාන ලදුව, උන්වහන්සේගේ ශ්‍රී ශරීරය ගල්ලෙනෙහි තැන්පත් කිරීම වගේ සිද්ධීන් පසන් සහ ලතෝනිවල අපිට දැක ගන්නට ලැබෙනවා. උන්වහන්සේගේ මල් උයනේ යාඥාව පිළිබඳව ෂොදව් ලූක්තුමා මෙන්න මේ විදිහට සඳහන් කරනවා. උන්වහන්සේ ඔවුන්ගෙන් ඈත් වී දනින් වැටි යාඥා කරමින් පියාණනි ඔබ කැමතිසේක් නම් මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි වදාළසේක. එකල දේවදූතයෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළේය. උන්වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණුසේක් වඩාත් ඕනෑකමින් යාඥා කළසේක. උන්වහන්සේගේ දාඩිය ලේ පිදුමෙන් බිම පතිත වුණි. ශුදවර ලූක්තුමාගේ සුභාරංචියට අනුව ජෙසුස් වහන්සේගේ දහඩිය රුධිර බිඳු වගේ බිමට පතිත වෙනවා. ජෙසුස් වහන්සේ තුළ තිබුණු සිත් වේදනාව, උන්වහන්සේ තුළ තිබුණු බිය සැකය හොඳ ආකාරයෙන්ම නිරූපණය කරන අවස්ථාවක්. මේ අවස්ථාවේදී එතනට ආපු ජුදාස් උන්වහන්සේව පාවා දෙනවා. උන්වහන්සේව පාවා දෙන්නේ සිබ වැළඳ ගැනීමකින්. මෙලෙස උන්වහන්සේව පාවා දුන්නු ජුදාස් වගේ අය කොච්චරනම් අද කාලෙත් අපේ සමාජයේ ඉන්නවද? මූණට හිනහ වෙලා පිටට පිහියෙන් අනින අය කොච්චරනම් අපි අතර ඉන්නවද? ඒ අය තමයි අපේ කාලේ අපේ ලෝකේ ජුදාස්ලා. ජේසුස් වහන්සේ උන්වහන්සේගේ පාවාදීම ගැන කතා කරද්දී ශුද්ධවර ජොහාන්තුමා කියනවා උන්වහන්සේව පාවා දෙන පුද්ගලයාට උන්වහන්සේ රොටියක් මොගවලා ආහාරයට දුන්නම ඒ පුද්ගලයාට එහෙම නැත්නම් ජුදාස්ට සාතන් ආවේශ වෙනවා. සාතන් ආවේශ වුණු වෙලාවේදී ජුදාස් එතනින් පිටත් වුණාම ජේසුස් වහන්සේ ගෝලයන්ට අලුත් ආඥාවක් ලබා දෙනවා. ජේසුස් වහන්සේ කියනවා මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ජුදාස් මේ ප්‍රේමේ ආඥාව දැනගෙන හිටියේ නෑ. ප්‍රේමය නම් කුමක් දැයි නොදැන සිටි ජුදාස් ඔහුගේ ජීවිතය සාපයක් බවට පත් කරගත්තා. ප්‍රේමය නම් කුමක් දැයි නොදන්න අපි අපගේ ජීවිත කාලකන්ණි කරගන්නවා. මේ චතාරිකේ උන්වහන්සේ අපිට ආරාධනා කරන්නේ එකිනෙකාට ප්‍රේම කරන්න.
ඉරසඳ සහතරු පොළොවද විසිතුරු මැවුසුරතෙද දැරු පිහිට ලැබගරු දිවසුන් දෙසු ලෙස පවුකරු සත නිසා පෙර නියමය ලෙස සග හැර මෙලු පැස devi putna panisa vindinek duk rasa sumituru novenisa kienemu memenesa jitn se maniye ana uyenete vati mina piturute vandi mina ki ජෙසුස් වහන්සේ උන්වහන්සේගේ දේවත්වය අතහැරලා මිනිස් බව අරගෙන මේ මනු ලෝකයට වැඩම කරා. උන්වහන්සේ පාපය හැර අන් සෑම අයුරකින්ම අපහා සමාන මිනිස් කෙනෙකු බවට පත් වුණා. උන්වහන්සේ දුක් විඳි, උන්වහන්සේ මරණයට පත් වුණේ, උන්වහන්සේ කුරුසය රැගෙන ඒ කපාල කඳු මුදුනට ගමන් කළේ ඔබගේත් මගේත් පාපය වෙනුවෙන්. ශුදව් පාවුලතුමා පිලිපිවරුන්ට ලියපු හසුනේ මෙන්න මෙහෙම කියනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත් දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙනම තබාගත යුතු වස්තුවකැයි නොසිතා තමන් වහන්සේම ත්‍යාජ කර ගනිමින් වහලුකුගේ ස්වරූපයගෙන අපහා සමාන මිනිස් කෙනෙකු වූසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිමින් උන්වහන්සේ මරණය එනම් කුරුසේ මරණය දක්වා පහත් වී
කීකරු ඌසේක. අපි දැන් මේ පසන් ගීතය සමගින් උන්වහන්සේගේ කුරුසේ මරණයට දැහැන් ගත වෙමු. යේසුස් වහන්සේව අල්ලගත්තයින් පස්සේ සොල්දාදුව උන්වහන්සේව උත්තම පූජකයාගේ මන්දිරයට අරගෙන ගියා. උන්වහන්සේව උත්තම පූජකයාගේ මන්දිරයට අරගෙන ගිහිල්ලා උන්වහන්සේට තලාපෙලා උන්වහන්සේට වද දීලා පහුවෙනිදා උදෑසනම උන්වහන්සේව පිලාත් ඉදිරියට අරගෙන යනවා. පිලාත් උන්වහන්සේ පිළිබඳව නඩු විමසලා උන්වහන්සේ ගැන වරදක් නැති නිසා හෙරොත් වෙතට යවනවා. නැවතත් හෙරොත් පිලාත් වෙතටම උන්වහන්සේව එවනවා. පිලාත් උන්වහන්සේව විනිශ්චය කරලා මේ මිනිස්යා පිට කිසිම වරදක් නැහැ කියලා උන්වහන්සේව නිදහස් කරන්නට උන්වහන්සේට තලාපෙලා උන්වහන්සේව නිදහස් කරන්නට නියම කරනවා. ඉන්පස්සේ රැස්ව සිටි පිරිස නායක පූජකයන් ප්‍රජා මූලිකයන් විනයධරයන් ඇතුළු පිරිස උන්වහන්සේව මරා දමන ලෙස ඔවුන්ට බරපස් නිදහස් කර දෙන ලෙස කෑමොර දෙන්නට පටන් ගන්නවා. ඔවුන්ගේ කෑමොර දීම නිසාම පිලාත් ඔවුන්ට බරපස් නිදහස් කර දී ජේසුස් වහන්සේට මරණ දණ්ඩනය නියම කරනවා. මේ මරණ දණ්ඩනය කාගේ තීන්දුවක්ද? පිලාත්ගේද? එහෙම නැත්නම් රැස්ව සිටි පිරිසගේද? රැස්ව සිටි පිරිස නිසාම පිලාත් උන්වහන්සේට අසාධාරණ තීන්දුවක් ලබා දුන්නා. අද සමාජයේත් ගොඩක් අවස්ථාවල අපි අපගේම අසල්වැසියාට සහෝදර සහෝදරියන්ට අසාධාරණ තීන්දුව ලබා දෙනවා නේද? උන්වහන්සේ අපිට මතක් කරලා දෙනවා අපගේම සහෝදරයා තුළ අසල්වැසියා තුළ උන්වහන්සේ වැඩ සිටින බව. අපගේම සහෝදරයාට අසල්වැසියාට අපි අසාධාරණ තීන්දුව ලබා දෙද්දී ඒ තීන්දුව ලබා දෙන්නේ පිලාත් නෙවෙයි.
ඒ තීන්දුව ලබා දෙන්නේ ඔබ සහ මම. ත්‍යාජ කරා වරදකරුවෙකුට දෙන්නට පුළුවන් උපරිම දඩුවමක් උපරිම වේදනාවක් එදා ජේසුස් වහන්සේට යුදයන් විසින් ලබා දුන්නා. උන්වහන්සේට තලමින් උන්වහන්සේව බිම දිගේ ඇදගෙන උන්වහන්සේට කෙල ගසමින් කපාල කඳු මුදුනට උන්වහන්සේව අරගෙන යද්දී උන්වහන්සේට ශක්තියක් වෙන්නට වෙරෝනිකාලා සීමෝන් සිරිනෙව්ස්ලා ඉදිරිපත් වුණා. උන්වහන්සේට ශක්තියක් වුණු මේ සීමෝන් සිරිනෙව්ස්ලා වෙරෝනිකාලා උන්වහන්සේ ගැන සැබවින්ම දුකටපත් වුණා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේට ශක්තියක් වෙන්නට දේවම්මා මරිය මදලේනා ඒ වගේම උන්වහන්සේ වඩාත් ප්‍රේම කරපු චුවාම් ගෝලයා කුරුස පාමුල හිටියා. අද දවසේ ඔබටත් මටත්
මේ චතාරිකය තුළ ආරාධනා කරනවා. උන්වහන්සේගේ කුරුස ගමනට ශක්තියක් වෙන්නට අපිට හමු වෙන වේදනාවෙන් පිරුණු දුකෙන් තැවුණු හදවත්වලට සවියක් වෙන්නට. ඊළඟට අපි භාවනාවට ගන්නා පසන් ගීතිකාව ගරු මර්සලින් ජයකොඩි පියතුමා විසින් රචනා කරපු ඉතාමත් ප්‍රසිද්ධ ඒ වගේම සහෘද හදවතට ඉතාමත් සමීප පසන් ගීතයක්. ඒ තමයි සඳ පහනේ පිපි වැටකයා මලසේ. ජනවහරේ එන බස් යොදා ගනිමින් ජනවහරේ එන උපමා උපමේයන් යොදා ගනිමින්
ජේසුස් වහන්සේගේ මුහුණ ඉතාමත් අලංකාර විදිහට වර්ණනා කරලා තිබෙනවා. අපි මේ පසම රස විඳිද්දී, මේ පසමට සමවැදෙද්දී අපි මෙනෙහි කරන්නට ඕනේ උන්වහන්සේ කොතරම් අපි වෙනුවෙන් දුක් විඳද, උන්වහන්සේ කොතරම් අපි වෙනුවෙන් ඒ වේදනාව දරා ගත්තද කියන එක. ගරු මර්සිලින් ජයකොඩි පියතුමා විසින් හෙළවහරේ බස් යොදා ගනිමින් අලංකාර ලෙස රචනා කර ඇති මේ පසන් ගීතය සමගින් අපි දැන් දැහැන් ගත වෙමු. එක දවසක් මාරවිල කුරුස පල්ලියට එනවා අම්මා කෙනෙක්. මේ අම්මා ඉස්පිරිතාලේ දන් කෙලින්ම ඇවිල්ලා තිබුණේ මාරවිල කුරුස පල්ලියට. මේ අම්මගේ බෙල්ලේ දකුණු කෙරවලේ ඉඳන් වම් කෙරවලට එනකන් ප්ලාස්ටරයක් ගහලා තිබුණා. මේ අම්මා කියනවා, "ෆාදර්, මගේ පුතා
මත්ද්‍රව්‍යවලට ගොඩක් ඇබ්බැහි වෙලා හිටියා. මගේ පුතා කොච්චර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටියද කියනවා නම් මගේ පුතා මගේ කඩෙන් හොරෙන් සල්ලි අරගෙන මත්ද්‍රව්‍ය මිලදී ගන්නට පාවිච්චි කරන්නට පුරුදු වෙලා හිටියා. දවසක් මගේ පුතා සල්ලි ගද්දී මගේ අතටම අහු වුණා. පුතාව තල්ලු කරද්දී පුතා සාක්කුවෙන් ගත්තු පිහියකින් මගේ බෙල්ල කැපුවා. ඒ අවස්ථාවේ මම විම ඇදගෙන වැටුණා විතරයි පාද මට මතක. මාසයකට පස්සේ මම අද තමයි ටිකට් කපාගෙන ගෙදර යන්නේ. මේ අම්මා මෙහෙම කියලා මේ අම්මා කියනවා, "ෆාදර්, මම අද ආවේ ජේසුට ස්තුතිය කියන්න. මගේ ජීවිතේ බේරුවට නෙවෙයි, මගේ පුතාගේ ජීවිතේ බේරුවට. නිකං හරි මම මැරිලා තිබුණා නම් මගේ පුතා ජීවිත කාලයටම කාලකන්ණියෙක් වෙයි. මම ජේසුට බාර වුණේ මගේ පුතාව ඉක්මනින්ම හරි මාර්ගයට ගන්න කියලා. ඒ තමයි අම්මගේ ආදරේ. ජේසු අම්මත් හරියට අන්න ඒ වගේ." Thank you.
මැදීම් රැකෙන්නේ, මැදීම් වලට වටිනාකමක් ලැබෙන්නේ අපි ඒ බැඳීම් වෙනුවෙන් කරන කැපකිරීම නිසා. ජේසුස් වහන්සේ අපි උදෙසා උන්වහන්සේගේ මුළු ජීවිතේම කැප කරා. උන්වහන්සේ කියනවා යමෙකු තම මිතුරන් උදෙසා තම ජීවිතය කැප කිරීම තරම් උතුම් ප්‍රේමයක් කෙනෙකුට නැති බව. උන්වහන්සේ අපි වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතයම කැප කරලා උන්වහන්සේ අපිව ගලව ගත්තා. ඒ ප්‍රේමයට අපි ප්‍රතිප්‍රේමය දක්වනවාද? උන්වහන්සේගේ ඒ කැප කිරීමට අපි උන්වහන්සේට ලබා දෙන්නේ කුමක්ද? අපි මේ පසන් ගීතය සමගින් දැහැන්ගත වෙමු. උන්වහන්සේ අපි වෙනුවෙන් උන්වහන්සේගේ රුධිරය හෙළලා කරපු ඒ පරිත්‍යාගයට අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. See.
තමන්ගේ කුසින් බිහි කළ තමන්ගේ එකම පුතාව කුරුසයේ මත හොරෙක් මංකොල්ලකාරයෙක් වගේ මරණ දඩුවම ලබා දීලා තියෙද්දි මෙන්න දේවම්මා කුරුස පාමුල හඬා වැටෙනවා. එතුමියගේ වේදනාව කොතරම් දරුණු වෙන්නට ඇද්ද? තමන් කුසින් බිහි කරපු තමන්ගේම පුත්‍රයාව මෙලෙස කිසිම වැරැද්දක් නැතිව හොරෙක් වංචාකාරයෙක් විදිහට මරණයට පත් කරලා තියෙද්දි දේවම්මා කුරුස පාමුලිදන් ජෙසුස් වහන්සේට ශක්තියක් වුණා. දේවම්මගේ ඒ නිර්භීතකම දේවම්මගේ ඒ කඳුල මෙනෙහි කරන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. දේවම්මත් එක්ක කුරුස පාමුලිදන් ජෙසුස් වහන්සේගේ ඒ වේදනාවට උන්වහන්සේගේ මරණයට අපි දැහැන් ගත වෙනවා. Ooh.